අද දවසේ මට සතුටින් කියන්න පුළුවන් කළුතර දිස්ත්‍රික්කයට ශක්තිය ලබා දෙන්නට අපේ ලෝක පූජිත ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මැතිතුමා. අද කළුතර දිස්ත්‍රික්කයට අපිට ශක්තියක් වන්නට අපිත් එක්ක එකතු වුණා. එනිසා මම විශේෂයෙන්ම සතුටු වෙනවා ක්‍රීඩා ශාස්ත්‍රයේ පමණක් නෙවෙයි ව්‍යවසායකෙක් හැටියට ව්‍යාපාරිකෙක් හැටියට අද එතුමා කළුතර දිස්ත්‍රික්කයට සුවිශේෂී සේවාවක් කරන්නට ඉදිරිපත් වීම අපිම ලැබපු සතුටක් සහ භාග්යක් කියලා මම විශ්වාස කරනවා. එනිසා විශේෂයෙන්ම අද දවසේ ජගත් විතාන මැතිතුමාගේ නායකත්වයෙන් මේ පැවැත්වෙන මේ මහා ජන රැලියට සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරමින් කළුතර දිස්ත්‍රික්කයේ මේ වැඩ කටයුත්තට අද දිනේ සම්බන්ධ වුණු තිලකරත්න දිල්ෂාන් මැතිතුමාට මම ආරාධනා කරනවා වචන දෙකක් ආමන්ත්‍රණය කරන්න. සියලු දෙනාටම ජය වේවා. සුබ සන්ධ්‍යාවක්. ගෞතර මා සංඝරත්නයෙන් අවසරයි. ඒ වගේම සජිත් ප්‍රේමදාස අපේ නායකතුමාගෙන් අවසරයි. සියලුම මැති අමිතවරුනි. ඒ වගේම සාර්ථක මේ රැලිය අද සංවිධානය කරපු ජගත් විතාන මාතාගෙනුත් අවසරයි. ඒ වගේම මේක කොහොමද කියන්නේ, මේ මගේ ගම. ඉතින් මම මුලින්ම කියන්නම් ඇයි සජිත් ප්‍රේමදාස නායකතුමාත් එක්ක හිටගත්තේ කියලා. පෞගිය කාලේ මම බලාගෙන එතුමාගේ දැක්ම විෂන් එක, එතුමා වැඩ කරගෙන ආව පිළිවෙල, මම හිතන්නේ විපක්ෂ නායක කැටියට මේ රටේ වැඩියෙන්ම වැඩ කරපු නායකයා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් එතුමා විපක්ෂ නායක කැටියට එච්චර වැඩ පිළිවෙලක් කරා නම් තව දවස් ගානකින් රටේ ජනාධිපති වුණාම කොච්චර වැඩක් කරන්න පුළුවන්ද කියන එක අපි කාටත් අවවාදයකින් තොරවමට කියන්න පුළුවන්. ඒ විතරක් නෙමේ, මම මේ කළුතර ගමේ ඉපදිලා පුංචි පැලක බොහොම අමාරුවෙන් ගමෙන් නගරයට ඇවිල්ලා නගරයෙන් ලෝකයට ගිහිල්ලා ලෝකෙම ජයගත්තා. ඒ ජයගන්න මට මේ ගමේ මට ආදරය කරපු සීලම ජනතාව ලොකු ශක්තියක් වුණා. ඒ වගේම මම මේ වෙලාව ඉල්ලා සිටිනවා මට පෙනායකතුමා ලොකු වගකීමක් බාර දෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ මම එතුමාගේ කතාවත් එක්ක මම දැක්කා, මට ඇහුණා මේ කළුතර ගම සංවර්ධනය කළා යටි උරුකුටු කරනවා කියන එක එතුමා පොරොන්දු වුණා. ඒට මම ලොකු ශක්තියක්, එතුමාට ලොකු ශක්තියක් වෙලා කළුතර ගම අපි සංවර්ධනය කරනවා කියන එක මම බය නැතුව මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම අපිට ලොකු වගකීමක් තියෙනවා ඉදිරියේදී කරන්න. ඒ තමයි අපිට හරි නායකයෙක් තෝරා ගන්න එක. ඒ හරි නායකයා තෝරා ගත්තොත් අපිට පුළුවන් අපේ තරුණ ශක්තිය ඉදිරියට ගෙනියන්න. මම ඇවිල්ලා තියෙන්නේ මේ තරුණ ශක්තියත් එක්ක එතුමාගේ දැක්මත් එක්ක ගමෙන් නගරයට ගෙනියලා නගරෙන් ලෝකයට ගෙනියන්න අපේ ආදරණීය ජනතාවත් එක්ක තරුණ පරපුරත් එක්ක මම අනිවාර්යෙන් බය නැතුව කියනවා මේ අභියෝගේ මම බාර ගන්නවා. නායකතුමනි, ඒ දුන්නේ වගකීම මම 100% ඉෂ්ට කළා. කළුතර ජනතාවගේ සුභසිද්ධිය තදා වැඩ කරන්න අද ඉඳන් මම අපකප වෙනවා කියන එක පොරොන්දු වෙන වෙලාවට සිළු දෙනාට භූමි ස්තුති, තෙරුවන් සරණයි. බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ උඩු යටිගුරු ආදරණීය චරිතයකට හෙදවතුනි මේ මොහොතේදී මේ වේදිකාවේ තවත් සුවිශේෂී කඩයුත්තක් සිද්ධ වෙනවා. ජගත් පින්නගොඩ ඉතාන කියන ආදරණීය නායකයාණන් ජයප්‍රීත් සත්‍යයනා කොට මේ වේදිකාවට ගරුනායකතුමන් කැඳාගෙන ආවා වාගේම ඒ වේදිකා භූමියේ එතුමන් රැඳී සිටින මොහොතේ ඔබට මල් වැස්සකින් ආශිර්වාද සිදුවා පිදුටුවා. ඒ එක්කම ගරු නායකතුමන්ට තිලනයක්, සමුරු තිලනයක් නිර්මාණය කර තිබෙනවා. මතකම විජේසිරි මහතා තමයි ඒ සමුරු තිලනය මාස 3ක කාලයක් පුරාවට පැන්සල් තුඩෙන් නිර්මාණය කරන්නේ. ඉතින් ජගත් විතාන මැතිතුමන් විසින් අගලවත්ත ආසනයේට නායකතුමන් විපක්ෂ නායකයෙකු ලෙස සම්බන්ධ වූ මේ මොහොතේ එම තිලනය ප්‍රදාන කරන මොහොත සමගින් සියලුම ආසන සංවිධායකවරුන්ට සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ඒ සමගින් සම්බන්ධ වන්නට අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා.
දිනන නායකතුමන් දිනන ගමනට එකතු වුණු මොහොතේ අගලවත්තට මැතිතුනි මෙය ඔබතුමන්ට ජයග්‍රාහී සිහිවටනයක් බවට පත්වේවි. සමගි ජනබලවේගේ නායකත්වයත් එක්ක අපේ බැඳි පවුරට සියලු දෙනා එකතු වුණේ සුවිශේෂී කොට, ඒ අනුව ගරු නායකතුමන් රැඳී සිටින වේදිකාවට තවත් බොහෝ පක්ෂවලින් පිරිසක් මෙම අවස්ථාවේදී අපත් එක්ක එකතු වෙනවා. ජගත් විතාන මැතිතුමන් නායකත්වය ලබා දුන්නු අගලවත්ත කොට්ටාශය, ඒ වගේම හොරණ බුලත්සිංහල කොට්ටාශය නියෝජනය කරමින්, ඉතින් ඒ අනුව අපි ආරාධනා කරන මේ අපේක්ෂකත්වය ලබාගත් සියලුම දෙනාට මේ වෙලාවේ නායකතුමන් රැඳින වේදිකාවේ ඒ නායකත්වය ලබා ගන්නට අපිත් එක්ක එකතු වෙන්න අත්වැල් බැඳ ගන්න කියලා. ඒ අනුව නායකතුමන් සමගින් එකතු වෙනවා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්ද්‍රසිරි මන්ත්‍රීතුමන්. අප ආරාධනා කරනවා නැගෙනත් පොළොස් සන්නද මැද එකතු වන්නට කියලා. මෙන්න සාක්ෂි සහිතව ඔප්පු කරනවා සමගි ජනබලවේගයේ නායකත්වයේ ප්‍රබලත්වය, පක්ෂයේ ප්‍රබලත්වය, වෙනත් පක්ෂවලින් අපත් සමගින් එකතු වෙනවා. මීළඟට අප ආරාධනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන හිටපු මන්ත්‍රී ඉනෝකා ඉන්දිකා සේනාරත්න මන්ත්‍රීතුමියට, එවැගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් අපත් එක්ක එකතු වෙනවා අශේන් ජයලත් සමරදිවාරකර මැතිතුමන්. එවැගේම අප මීළඟට ආරාධනා කරනවා අපත් එක්ක මේ අවස්ථාවේදී එකතු වන්නට දිස්ත්‍රික් සංවිධායක ධුරය දරන යෞවන සමාජ දිස්ත්‍රික් බල මණ්ඩලයේ දිස්ත්‍රික් සංවිධායක තරුණ නායක පූර්ණ සත්‍යජිත් ඔබට, එවැගේම යෞවන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නියෝජනය කරන චාමිකර ක්‍රිෂාන් රණසිංහ මැතිතුමනි ඔබතුමන්ට, යෞවන පාර්ලිමේන්තු මන්ත්‍රී රකිත් මේනුක ඔබට, විශේෂයෙන්ම මතක් කරනවා මේ තරුණ නායකයින් අපිත් එක්ක අත්වැල් බැඳගන්නේ අපේ ආදරණීය ජාතික නායකත්වය සමග, එවැගේම පාලින්ද නුවර යෞවන පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්දු රුක්ෂණ මැතිතුමා, යෞවන පාර්ලිමේන්තු මන්ත්‍රී කලින්දු මදුරංග මැතිතුමා, එවැගේම අප බොහොම ආදරයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න නවලංකා පැලවත්ත ප්‍රදේශයේ නවලංකා අපේක්ෂකතුමන් චන්ද්‍රසෝම හේන්ගෙදර මැතිතුමනි ඔබතුමන්ට, එවගේම අපි ආදරයෙන් ආරාධනා කරනවා අපිත් එක්ක අද එකතු වෙනවා රෙමුණකොඩ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ටෙක්ලා මුලවිතාන මහත්මිය, අපි ආරාධනා කරනවා ඔබතුමියටත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. එවගේම පාලින්ද නුවර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීතුමන් ලහිරු මැතිතුමන් එකට එක දිගට එක පෙළට අප මෙලෙසට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න. මේ තමයි ජයග්‍රහණයක සංකේතයේ අත්වල සන්නාදකින් අපේ ජයග්‍රහණය තහවුරු කරමු. එවගේම ජගත්ිතාන කළුතරාසන සම්බන්ධීකරණ ලේකම්තුමන් සනත් ප්‍රදීප්නන්ද මැතිතුමන් ඇතුළු ගමගේ ජයසේන මැතිතුමන් සියලු දෙනා